මාධවී වත්සලා ඇන්තනී කිව්වහම ඇය ගැන නොදන්න කෙනෙක් නැහැ. ජැක්සන් ඇන්තනීගේ ආදරණීය එකම දියණිය වන මාධවී වත්සලා ඇන්තනී බොහොම ස්මාර්ට් තරුණියක් කිව්වොත් හරි. ඇය ස්මාර්ට් වෙන්නේ කලාපෞලකින් පැවතෙන නිසා හෝ රටේ ජනප්‍රිය වීම නිසා නෙවෙයි. උසස් අධ්‍යාපන කතිකාචාර්යවරියක් ලෙස ඇය රැකියාවක් කරනවා. කලා කටයුතු වල නිරත වෙනවා. ඇය කලා කටයුතු කිව්වත් ඒනුත් එකක් නෙවෙයි. වේලාවකට ඇය රංගන ශිල්පිනියක්, තවත් වේලාවකට නිරූපණ ශිල්පිනියක්, ගායන ශිල්පිනියක්, නිවේදක ශිල්පිනියක්. මේ හැම භූමිකාවකටම පණ පොවද්දී ඇය ඉතා සුන්දර පෞල් ජීවිතයකුත් සමබරව පවත්වගෙන යනවා. ජීවිතේ බිඳීම් සහ රිදවීම් පවා ආශිර්වාදයක් කරගත් මාධවී අන්තර්ජාල වෙබ් අඩවියක් සමගින් ඇගේ තොරතුරු මේ විදිහටයි කතා කරලා තිබුණේ. මාධවී මේ වෙනකොට ඔබ අපූර්ව ස්මාර්ට් තරුණියක්. මේ චරිත ගොඩනැගෙන්න ඔබ ළමාවියේ සකස්ුනේ කොහොමද? මම මල්ලිලා දෙන්නේ එක හැදුණු ළමෙක්. මට අම්මා අප්පච්චි කිසිම නීතියක් දැම්මෙත් නෑ. මම බොහොම නිදහසේ හැදුණු දැරියක්. උදාහරණයක් කිව්වොත් මම පොඩි කාලේ සෙල්ලම් කරන්නෙත් මල්ලිලා එක්ක. ඒගොල්ලෝ වැටෙන තුවාල වෙන කස් නගින විනෝදාත්මක ත්‍රාසජනක සෙල්ලම් වලට මාත් සම්බන්ධ වුණා. බෝනික්කෝ එක්ක සෙල්ලම් කරනව වෙනුවට තාප්ප උඩ නැගගෙන ගෙඩි කඩාගෙන කාලා ක්‍රිකට් ගහමින් මගේ ළමා කාලේ ගෙවුණා. අපේ ගෙදර කවදාවත් වැටෙන්න එපා තුවාල වෙන්න එපා කියලා නැහැ. වැටුනොත් රිදෙනවා. අත පිච්චුනොත් තුවාල වෙනවා කියලා අපි තේරුම් ගත්තා. ප්‍රත්‍යක්ෂ බුද්ධිය සහ අවබෝධය තමයි අපිට පොඩි කාලෙම ලැබුණේ. ඉතින් මම සහ මල්ලිලා බොහොම ස්වාධීන ළමයි හැටියට හැදුන වැඩුණා. අනිත් කාරණාව මාව අම්මා ඉඳවගෙන ටොකු ඇන ඇන හෝම්වර්ක් කරවල නැහැ කවදාවත්. අම්මා පොත්වලට පිට කවර දැම්මා මට මතකයි. නමුත් හෝම්වර්ක් කෙරෙව්වේ නැහැ කිසිම දවසක. එහෙම හෝම්වර්ක් කරගෙන යන්නේ නැතුව ගුටි කාපු දවස් ඕන තරම්. නමුත් ඒව නරකක් උනේ නැහැ කවදාවත්ම. මම ශිෂ්‍යත්වයේ ෆේල් වෙන්නේ එක ලකුණකින්. හැබැයි තරගයට නොදීවට වයසින් වැඩිනකොට අපි තුන්දෙනාම ඉතා හොඳින් අධ්‍යාපනය ලැබුවා. මම දැන් මාස්ටර් එකක් ඉවර කරලා PhD එකට ලෑස්ති වෙනවා. බලෙන් ඉගෙනීමට යොමු නොකරට අපි විසින්ම අධ්‍යාපනයට යොමු වුණා. මේ විදිහට අපිව හැඩ ගැහෙන්න පාසල් බලපෑවා. අප්පච්චි විශේෂයෙන් බලපෑවා. මට මතකයි අපි පාසල් නොයන පුංචි කාලේ අප්පච්චි අපිට කෑම කවන ගමන් ධර්ම භාණ්ඩාගාරය කියලා පොතක් කියලා දෙනවා. ඒ පොතේ කතන්දර අහන්න අපි තුන්දෙනා හරි ආසයි. ඒ තුලින් අපි තුල ගොඩනැගුණු විඥානය අපි තුල තාම තියෙනවා. හොඳ නරක ගැන මූලික අවබෝධයක් ලැබුණේ එතනින්. අප්පච්චි නිසා මං හොඳටම ගුටි කාපු ළමෙක්. ඉස්කෝලේ එපා කියලා ඒව ඉවර කරලා ගුටි කාපු ළමෙක්. අනික ගුරුවරුන්ට ගොටු අල්ලන ළමෙක් නෙවෙයි මම. ඒ නිසා ගුටි කාපු අවස්ථා ඕන තරම්. අනික අපේ අම්මා අර කෑම මේ කෑම කියලා තෝරලා බේරලා දුන්නේ නැහැ. මහරය අයිස්ක්‍රීම් දෙනවා. රමුටන් ඩූරියන් ගෝනි ගණන් දෙනවා. කවදාවත් අපි ලෙඩ වෙලා නැහැ. පියරු බබාලා කරලා හැදුවේ නැහැ. මම අම්මට අපච්චිට පින් දෙනවා. පොළවේ පය ගහලා ඉන්න කොන්ද කෙලින් තියෙන කෙලින් කතා කරන දරුවෙක් විදිහට මාව ගොඩ නැගුවට. මම ළමා කාලේ ගිව්වේ අත්තම්මා එක්ක. මම ගස් ගෙඩි කඩමින් පරිසරයේ මිඳිමින් පරිසරයේ ඉගෙන ගනිමින් හැදුණු දරුවෙක් කියලාත් නොකියම බෑ. තව මොනාද ඔබ මේ විදිහට ගොඩ නැගෙන්න හේතුනේ? ආගම ධර්මයත් ගොඩක් වැදගත්. අපිට අම්මගෙන් බෞද්ධ පසුබිම ආවා. අප්පච්චි කතෝලික වුණත් නිතරම කිව්වේ අපි කතෝලික වුණත් හැදෙන්නේ බෞද්ධ සංස්කෘතියක. අපි හුස්ම ගන්න වාතයේ තියෙන්නේ බෞද්ධ දර්ශනය කියලා. ඒක ආගමක් නෙවෙයි, දර්ශනයක්. ඕනම කෙනෙක්ට හොඳ මිස නරකක් නොවන දෙයක්. ඒ නිසා අපිට හොඳ නරක හොඳට අවබෝධ කරගන්න හැකි වුණා. ඒ වගේම අප්පච්චි අපිට පොඩි කාලේ ඉඳන් කියා දුන්නේ මිනිස්සු ඉව කිරීමේ ශාස්ත්‍රය ඉගෙන ගන්න කියලා. එහෙම කියලා දුන්නත් මිනිස්සු තේරුම් ගන්න බැරි වුණු අවස්ථා තියෙනවා. හැබැයි මිනිසුන්ට සලකන්න ඒත් පාවිච්චි නොවි ඉන්න අපි ඉගෙන ගත්තා. ඒකත් ආවේ අප්පච්චිගෙන්. අපි අධ්‍යාපනය විතරක් කරගෙන හිටිය ළමයි නෙවෙයි, කලාව ක්‍රීඩාව හැමදේම කරපු ළමයි. හැබැයි සාමාන්‍ය පෙළ උසස් පෙළ ඉතා හොඳින් සමත් වෙලා විශ්වවිද්‍යාල අධ්‍යාපනයත් හොඳින් අවසන් කළා තමයි මම දැන් තවදුරටත් උසස් අධ්‍යාපනය ලබන්නේ. පන්ති ගානේ නොගිය එකත් අවබෝධයක් ඇතිව අධ්‍යාපනය ලබන්න මට පුළුවන් වුණා. කලාව තමයි මානසික සංවර්ධනය සහ විනය ගොඩනැගින්න උපකාරී වුණ දේ කියලා කිව යුතුමයි. හපම්පෙදුර සහ ළමා පිටියත් මාව ගොඩනැංවීමට ඊට ඉහලින් දායක වුණා. මේවා නිසා ප්‍රවීණයින්ගෙන් ගුරුහරුකම් ලැබීමත් ජීවිතේ ලැබපු ඉහළ අත්දැකීම්. හපම්පෙදුර මීට වසර ගණනකට ඉහතදී දරුවන්ගේ ප්‍රේතම ළමා වැඩසටහන. දැන් ළමා වැඩසටහන් සහ හවන්පෙදුර ඔබ දකින්නේ කොහොමද? හපම්පෙදුර වගේ වැඩසටහන් දැන් නැහැ. හපම්පෙදුර කියන්නේ පුංචි ළමයි 7 දෙනෙක් ලයිව් ප්‍රෝග්‍රෑම් එකක් තනියම කළා. එදා අපි 7 දෙනාට තිබුණු ධෛර්යය සහ ආත්ම විශ්වාසය දැන් දරුවන්ට නැති බව දැන් ආයතන හිතනවද දන්නේ නැහැ. අපි හපම්පෙදුර බොහොම හොඳ පුහුණුවක් සහ විනයක් අරන් ගියා. ඉතා හොඳ පිටපතක් තිබුණා. ඒ පිටපත හොඳට පුහුණු වුණා. සත්‍යාභාෂය තමයි හපම්පෙදුරේ සාර්ථකත්වයට හේතුව. ඒ කාලේ ශිෂ්‍යත්වය තමයි දරුවන්ගේ ලොකුම තරඟය. දැන් දරුවන්ට රියැලිටි කියන තරඟක් තියෙනවා.
හේතු විකිණීමට හැකියවීම හැබැයි හපන් පැදුරේ ඒ කාලේ ඉතා හොඳ රේටින් එකක් තියපු වැඩසටහනක් හොඳ දේ දෙනවා නම් මිනිස්සු නොබල ඉන්නේ නැහැ වරද දැන් එහෙම දේවල් නැතිවීම මාදවේ කියන්නේ නොකරන දෙයක් නැති කෙල්ලෙක් කාලයෙන් උපරිම ප්‍රයෝජන ගන්න සහ හැම හැකියාවම වර්ධනය කර ගැනීම සම්බන්ධයෙන් ඔබට කියන්න තියෙන්නේ මොනවද ඒක හොඳටම කරන්න පුළුවන් ගෑනු ළමයෙක්ට අපච්චි නිතරම කිව්වේ කාලයෙන් උපරිම ප්‍රයෝජන ගන්න වැඩ ගොඩක් කරන්න කියලා අම්මා නිතරම කිව්වේ ගෑණියක් වෙලා ඉපදිලා මට මේක බෑ කියනවා නම් ලැජ්ජාවක් කියලා ඒ අවවාද ආත්ම ගෞරවයත් ආත්ම අභිමානයත් සහිතව ගොඩ නැගෙන්න හේතුවක් වුණා ඔබට කියන්න තියෙන්නේ ඒක තමයි ඒක කළ නොහැක්කක් නැහැ ධෛර්යය සහ උත්සාහය තමයි ඉතා වැදගත් අලුත විවාහ වෙන ගෑනු ළමයි නිතරම කරන චෝදනාවක් අලුත් පවුල් සමග ඇති ප්‍රශ්න මාදවි මේ ගැන කොහොමද දකින්නේ මගේ වාසනාවට ඉතා හොඳ පවුලක් ලැබිලා තියෙනවා හැබැයි ඉතින් ඉතා නරක පවුල් සමග ගැටෙන්න උණු ගෑනු ළමයි ඉන්නවා එයාලට හොඳින් ඉවසන් ඉන්න කියන්න බෑ මගේ පවුල ගැන කතා කළොත් මට හොඳ නංගිලා දෙන්නෙක් නෑ නැල හැටියට ලැබුණා නමුත් අපි අපේ සීමාවන් දැනගන්න ඕන පුද්ගලයෙක් සම්බන්ධයක සීමාවක් තියෙනවා මට ඉතා හොඳ නැන්දම්ම කෙනෙක් ඉන්නවා නමුත් අනවශ්‍ය මැදිහත් වීම කරන සීමාව ඉක්මවා ගිය ජීවිතයට එබින කියලාම් කියන නැන්දම්මලා සමහරුන්ට ලැබෙන්න පුළුවන් ඒ වගේ අයට දරා ගන්න සතුටින් ඉන්න කියන්න බෑ ඒ අයට දෙන්න තියෙන උපදෙස තමයි මිදෙන්න තමන්ගේ ලෝකේ හොයා ගන්න කියන එක කසාද බැන්දට පස්සේ වෙනම පවුලක් හැටියට සමෘද්ධිය සංවර්ධනය වෙන්නේ තමන්ගේ හිතේ තියෙන සතුටෙන් කසාද බඳින්න කලින් මොකද්ද කසාද බඳිනවා කියන්නේ සහ තමන්ගේ අනාගතය ගැන සැකසෙන හැටි කතා කරන්න කතෝලික ආගමේ තියෙනවා විවාහයට පෙර පවුල් පන්ති ඒ ඉතා හොඳ වැඩක් ඒට අනිවාර්යෙන් කපල් එකක් සහභාගී විය යුතුයි පවුල තුල සහයෝගය පෞරුෂයේ ගොඩනගා ගැනීම දරුවෝ හදන හැටි තේරුම් ගැනීම ආදී සියල්ලෙහි උගන්වනවා අපි දැනගත යුතුම දේවල්ෙහි උගන්වනවා නොදැන කසාද බැන්දොත් අපි උගුලකට අහුවීමක් වෙන්නේ ඒ වගේම තමයි කසාදයක් කරගත්තොත් අනිවාර්යෙන් දෙන්නට පුද්ගලිකත්වයක් තියෙන්න ඕන දෙන්නේ අතර ඕන තරම් නොගැලපීම් තියෙනවා ඒවා ගලප ගන්න තේරුම් ගන්න රණ්ඩු වෙන්න ආදරය කරන්න දෙන්නෙක්ට ඉඩක් ඕන අන්නේ පෞද්ගලිකත්වය රැකෙන විදිහට ජීවිතේ ගෙවීම හරි වැදගත් ඒක නොලැබුණොත් ඒ දෙන්නට හරි හමන් කපල් එකක් වෙන්න ලැබෙන්නේ නැමයි මේ ලෝකේ ඉන්න හැමෝම අනිත් අයගේ පෞද්ගලිකත්වයට අයිතිවාසිකම් වලට ගරු කරනවා නම් ওই ප්‍රශ්න සෑහෙන දුරකට අඩු වෙලා යයි කැපකිරීම කරමින් තේරුම් ගනිමින් පුද්ගලිකත්වය ආරක්ෂා කරගනිමින් යන ගමනක් තමයි විවාහය කියන්නේ මාදවි රැඩිකල් කෙල්ලක්ද මං අදහන සහ විශ්වාස කරන දෙයක් තියෙනවා අපේ ලෝකේ තියෙන මෙතෙක් පැවතුණු ක්‍රමය තමයි හරි ඒ ක්‍රමය එච්චර කාලයක් පවතින්නේ ඒක හරි නිසා ඕන දෙයක් නැවත නැවත සිදුවෙමින් පවතින්නේ ඒ දේ හරි නිසා ඒකට පිටින් වැඩ කළා රැඩිකල් වෙලා අලුත් අලුත් අමුතු දේවල් නොකරන තාක් අපිට සැහැල්ලුවෙන් ඉන්න පුළුවන් ඉඩත් වැඩි මට මේක අප්පච්චි කියා දුන්නු පාඩමක් හැමෝම කරන නිසා වෙනස් වෙන්න ඕන කියලා හිතන්න අවශ්‍ය නැහැ හැමෝටම වෙනස් දේවල් කරන්න ගිහින් අපි නරක දේවල් තෝරගන්න ඕනෙත් නැහැ ලෝකෙ මෙතෙක් පැවතුණු විදිහට ජීවිතේ ගත කිරීම ලේසියි සහ පහසුයි මං රැඩිකල් කෙනෙක් නෙවෙයි මං සාම්ප්‍රදායික කෙනෙක් මං විශ්වාස කරනවා අපේ වටේ අයත් මං වගේ හිතයි කියලා සහ අනිත් අයගේ සීමාවන් ආක්‍රමණය නොකර අපිට පාඩුවේ ඉන්න ඉඩ දෙයි කියලා මං විශ්වාස කරන එකම ධර්මය තමයි ස්වභාව ධර්මය මම දෙවියන් කියන්නේ ස්වභාව ධර්මයටයි ඉතින් ඒ අනුව කාට හරි හොඳක් කළොත් හොඳක් වගේම නරකක් නකුරක් කළොත් කවදාවත් හොඳක් වෙන්නේ නැහැ මේ ආත්මෙදි තමුන්ට ඒක පළ දෙනවා කාගේ හරි දේවල් කඩා වඩා ගන්න ප්ලෑන් ගහන අයට තියෙන දේවලුත් නැති වෙයි පුළුවන් විදිහට උදව් කරන් හිටියොත් හැමෝටම සතුටින් ඉඳි මම කපටිකමට කැමති නැහැ මට කියන්න තියෙන දේ මොනට කියනවා මගේ ජීවිතේ ප්‍රශ්න ඇති වුණා නම් ඒ කපටි මිනිසුන්ට අනවශ්‍ය ලෙස අනුකම්පා කරපු නිසා මගේ හොඳ හිත පාවිච්චි කරපු නිසා අපිට හරියට ප්‍රශ්නානේ ඔයානම් හරිම හොඳයි කියලා බොරු මුරුංග අත්තක මාව ඉඳලා ප්‍රශ්න ඇති කළ ඒ බව නොදන්නා වගේ හැසිරිලා වෙන අය සමග මාව සහ මිලාන්ව විවේචනය කරලා කොටවලා අපි ඒ බව දන්නේ නැහැ කියලා හිතාගෙන යාපුවෙන් කපටිකමෙන් අවස්ථාවාදී වෙන්න හදන මිනිස්සු අදත් මන් දන්නවා ඒ අයට මට කියන්න තියෙන්නේ කරුණා කරලා ඔයාලා පව් පොරෝ ගන්නේ නැතුව අපිට අපේ පාඩුවේ ඉන්න දෙන්න කියලා අපිට ඔයාලගේ ජීවිතේ ඕනේ නැහැ අපිට අපේ ජීවිතේ දෙන්න මම විශ්වාස කරන දෙයක් තමයි දරු අතර වයස් පරතරය අඩු වුනහම හරි බැඳීමක් ඇති වෙනවා සහෝදර බැම්ම කියන්නේ මිත්‍රකමක් සහ ලස්සන රිලේෂන්ෂිප් එකක් අපි තුන්දෙනා හොර වැඩ කරලා තියෙනවා පුංචි කාලේ තුවාල වෙන්න ගහගෙන තියෙනවා මම ලොකු මල්ලිගේ ඔළුව පල්ලලා තියෙනවා අපි තුන්දෙනා අතර අවුරුදු 4ක පරතරයක් තියෙන්නේ ඉතින් අපි මචං ලෙවල් එකේ ඉන්නේ සහ අපි හැමෝගෙම යාළුවෝ පවා අපේ පොදු මිතුරෝ ඉතින් හොඳින් සම්බන්ධකම් ගොඩනැගිලා තියෙනවා ඉතින් යාළුවෝ අතර පවා අපි හරි ශක්තිමත් පවුල් බැම්මක් හැදිලා
ඒකට ඇත්තම හේතුව තේරුම් ගැනීම සහ එකමුතුකම මගේ මල්ලිලාට මගේ අකමැති ගති ලක්ෂණ ඇති මමත් එයාලගේ අඩුපාඩුකම් දන්නවා හැබැයි ඒවා නිසා රිද්දා නොගන්න අපි පරිස්සම් වෙනවා මොන දේ වුණත් ඒ දෙන්න මං වෙනුවෙන් ඉන්න බව මන් දන්නවා ඒ ලේබැම්ම සංනිවේදනයේ නිසා ශක්තිමත් වෙලා තියෙනවා අපි ඕනම ප්‍රශ්නයක් සහ සතුටක් බෙදා ගන්නවා ඒ බැඳීම මිලාන් සහ නංගිලා දෙන්නා තේරුම් ගත්ත නිසා අපේ බැඳීම සාර්ථක එකක් වෙලා තියෙනවා මගේ YouTube channel එක පටන් ගන්න අදහස චූටි මල්ලි සජිතගේ ඒ අදහසට මල්ලිට ස්තුතිය කියන්නත් ඕන ඒ බැඳීම ශක්තිමත් කරපු අරණ්‍ය දියණිය ගැනත් කතා කරමු නේද අරණ්‍ය කියන්නේ අපේ ජීවිතවල උණු හොඳම දේ අපේ ඊළඟ પરම්පරාව බිහි වෙයි කියලා අපි නොහිතපු වෙලාවක තමයි ලොකු මල්ලි සහ ඒ මිනංගි අපිට ආරණ්‍යගේ පැමිණීම ගැන කියන්නේ අපේ ආරණ්‍ය වෙනුවෙන් ඕන මොහොතක ඉන්නවා එයා හරි හුරතල් සහ ඊටම හොඳ ගැහණු දරුවෙක් ලෙස ගොඩනැගෙමින් ඉන්නවා එයා අනවශ්‍ය විදිහට කරදර නැති දේව ආශිර්වාදයක් උණු දියණියක් එයා පිටතින් වගේම ගතිගුණ අතිනොත් ලස්සන දුවෙක් විදිහට වැඩිමින් ඉන්නවා මාදවීට සැමියාගෙන් ලැබෙන ශක්තිය සහ ආදරය ගැන කතා නොකරම බෑ නේද මිලාන් මගේ ජීවිතේ හැම දෙයක්ම මැනේජ් කරනවා මම බොහෝ අරමුණු හඹා යෑම ගැන ඔහු හරියට සතුටු වෙනවා මාව අගය කරමින් කියන්න බැරි තරම් සහයෝගයක් දෙනවා ඔහු ඉතාම නීට් කෙනෙක් වුණත් වැඩ වැඩි වෙලාවට මගෙන් වෙන කිසිම අඩුපාඩුවක් ඔහු ගණන් ගන්නේ නැහැ මගේ YouTube channel එකට ඉරේෂ් ලක්මාල් මල්ලි එක්ක හරියට උදව් කරන්නේ මිලාන් මල්ලිලා දෙන්න සහ නංගිලාත් උදව් කරනවා ඒත් මිලාන් මට YouTube channel එක හොඳින් පවත්වාගෙන යන්න හරියට උදව් කරනවා අවශ්‍ය දේවල් අරන් දෙනවා ඔහුගේ සහයෝගය නැත්තම් මට මේ විදිහට මේ ගමන යන්න බෑ මං අතින් ජීවිතේ අවුරුදු කීපයක් නිකන් නාස්ති වුණා අධ්‍යාපනයේට විතරක් කැප කළ කාලය ඇරුණම මම ඔහෙ අඬ අඬ හිටියේ අඳුරු කාලයක් මගේ ජීවිතේ තියෙනවා ඒ අඳුර ඉවතට තල්ලු කළ දැම්මේ මිලාන් අම්මා අප්පච්චි මාව එකෙන් ගොඩ ගන්න උත්සාහ කළා තමයි මගේ හිත හදන්න අම්මා අප්පච්චි සහ මල්ලිලා උත්සාහ කරා හැබැයි දෙවියන් වහන්සේ විසින් මට මිලාන් මුණ ගැසුවට පස්සේ මං ආයෙත් හරිම ලස්සනට ගොඩ නැගුණා අතීතය ගැන පසුතැවීමක් තියෙනවා හැබැයි මිලාන් කියන්නේ ඒ කාලය ගැන හිතන්න එපා ඒ වැය වුණු කාලය මිනිසුන් අඳුරාගත් කාලය කියලා හිතන්න කියලා හැමදේම හොඳින් වෙලා ඔයා ඉගෙන ගන්න රට ගියා නම් අපි මුණ නොගැහෙන්න බවා තිබ්බා ඒත් මේ හැමදේම උනේ හොඳට කියලා හිතන්න කියලා කවුරුත්ම too late නැහැ වර්තමානයේ තමයි අපේ අනාගතය තීරණය කරන්නේ අතීතය ගැන හිතන්න එපා වර්තමානය ගැන හිතලා අනාගතය හදා ගන්න කියන දේ මට කියන්න තියෙන්නේ ඉතින් මං ඉතා සතුටින් ඉන්න හොඳ බිරිඳක් මේ දවස්වල කලා කටයුතු මොනවද චරිත් අබේසිංහගේ තාදි කියන නාට්‍ය ළඟදිම විකාශය වෙයි මහවිරු පඬු නාට්‍ය කුමී ලෙස රඟපානවා තව ටෙලි නාට්‍යකරු උගත කිරීම ආරම්භනවා ගීත ගැන කිව්වොත් ගීත දෙකක් ඔබ අතරට ළඟදිම එනවා අපච්චි ලියන ගීතයක් ගැන හිතමින් ඉන්නවා කවර් සොන් එකක් YouTube channel එකෙන් අරන් එනවා ඉන්පස්සේ අපච්චි ලියු ආදරේ ඕන කරේ කියන ගීතය ප්‍රේක්ෂකයින්ට තිළිණ කරන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා මිනිසුන්ගේ ආදරය දිනා ගන්නයි මං කැමති මොනවා හරි ගොසිප් එකක් නිසා ප්‍රසිද්ධ වෙන්න පුළුවන් හැබැයි ජනප්‍රිය වෙන්න නම් හොඳ කලා නිර්මාණ අවශ්‍යයි ඉතින් ඒ වෙනුවෙන් හොඳ ගුණාත්මක කලා නිර්මාණ වලට දායක වෙන්න මං කැමතියි කියලා සඳහන් කරලා තිබුණේ අපගේ channel එක තාම subscribe කරලා නැත්නම් මෙන්න මේ button එක click කරලා අපිව subscribe කරන්න. ඒ වගේම මෙන්න මේ bell button එක active කළොත් අපේ channel එකට එකතු වෙන නවතම video ගැන ඔබට එසෙනින් දැනගැනීමේ හැකියාව ලැබෙනවා. ඒ වගේම අපගේ Facebook පිටුවට පිවිස අපව like කිරීමට දමතක් කරන්න එපා.